is Other Dharana Midday News. IOR, a Vekwane Jatantar Pramitian Proud to Bartakarane, Deshia Sandamia, other than the 24/7, the Hawaldol High Tier, Apake Pradahana Proto Prakashat, Samke, Mamakasuni Summer Singer, Mulin Pradahan Pot, Chich Pata. Immersion Avasan Benetik, Ravi Ejapu Upanai Kadure, Bagakim, Nodare Yutu Babate, Marapana Kamituin Nirdesha Exisatkal Rata Kadana de Nineh, Hitapu Janapatikiai Vartamane Janatabate, Deshapalane Pilkul Bela, Javipen Prakasha Tapel Chande Salakunukirimate, Hitasaha Anita, Yalit Avastava. ඉතිහාසෙ සුවිශේෂී සිදුවීම් රැසකට හේතු නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. එවෙනුවෙන් ලක්වැසි බෞද්ධ ජනතාව අද දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වතාවත්වල නිරත වෙනවා. සරියුත් මුගලන් මහරහතන් වහන්සේ අගසවු තනතුරු ලැබීම ප්‍රථම සංඝ සම්මේලනයේ පැවැත්වීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කර වදාළේද අද වැනි පොහෝ දිනකයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මාසකට පෙර ආයු සංස්කාරය අත්හළේද නවම් පුර පසළොස්වක පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. මෙවැනි වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නවම් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් බෞද්ධයින් අද දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආගමික වතාවත්වල නිරත වෙනවා. අදවන් පොහෝ දිනයක දෛනික කටයුතු වලින් ටිකක් ඈත් වෙලා ආගමික කටයුතු වල නිරත වෙලා යහපත් වූ ගුණගරුක සීලවන්ත ජීවිතයක් ගත කරන්නට අදිටන් කරගන්නට කියලා අපි තා කරුණාවෙන් සිහිපත් කරන මේ අතර සෑම පොහෝ දිනකම FM දෙරණ සංවිධානය කරන අසපුව පෝදා වැඩසටහන අද දවස පුරා කුරුණෑගල වැවගෙදර ශ්‍රී ශෛල බිම්බාරාම රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා. මේ අතර වසර 151කට පසු උදාවන මිනිසෙකුට සිය ජීවිතයේ එක්වරක් පමණක් නැරඹිය හැකි දුර්ලභ චන්ද්‍රග්‍රහණයක් අද ලාංකිකයින්ට නැරඹීමට අවස්ථාව උදාවනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකය පවසන්නේ අද පස්වරු 6:22 සිට 7:38 දක්වා නැගෙනහිර ශිරපතේට ආසන්නව මෙම චන්ද්‍රග්‍රහණය දැකගත හැකි බවයි. Ravi Karunanayaka Mahathata Viruddhawa Nadu Nopavarima Sambandhayen Neethipathivaraya Saha Alaso Dochana Vimarsana Komichana Sabhawa Visin Ho Avasan Thiranayak Ganu Labana Tek Ho Ohuta Viruddhawa Nadu Pavaruwa Hot Ema Nadu Katiyutu Avasan Wena Tek Ohu Visin Exat Jathika Pakshaye Upanayaka Tanature Wagakim Kisivak Noderiya Yutu Bawata Marapana Kamituwa Visin Nirdesha Kara Thibenawa. අදාළ නිර්දේශ පෙබරවාරි මැද පහකේදී පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවටයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් නිකුත් කළ මාත්‍ය නිවේදනයක දැක්වුණේ. එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය උපුටා ගැනීම. භාණ්ඩාකාර බැඳුම් කර නිකුත් කිරීමට අදාළ ජනාධිපති විමර්ශන කොමිසම් සභා වාර්තාව අනුව රවි කරුණානායක මහතා ඇතුළු කිසිදු එක්සත් ජාතික පාක්ෂිකයෙකු භාණ්ඩාකාර බැඳුම් කර නිකුතුවට සම්බන්ධ බවට අනාවරණය වී නොමැත. එසේ වුවද පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අයිතිකරුවන්ටම අයත් හා පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ පාලන කටයුතු මෙහෙවන්නන් විසින්ම මෙහෙවනු ලබන සමාගමක් වන වෝල්ට් ඇන්ඩ් රෝ පුද්ගලික සමාගම විසින් ගෙවන නිවාස බදු මුදල් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අයිතා ප්‍රතිලාභ ලැබූ බවට සිදු කළ නිගමනය අනුව ඔහුට විරුද්ධව අල්ලස් පනත හෝ වෙනත් යම් නීතියක් යටතේ කටයුතු කළ යුතුද නැද්ද යන්න නීතිපතිවරයා විසින් හා අල්ලස් කොමිසම විසින් නිගමනය කළ යුතු බවට ජනාධිපති විමර්ශන කොමිසම් සභාව විසින් තීරණය කොට ඇත.
එසේම රවි කරුණානායක මහතා විසින් කොමිෂන් සභාව ඉදිරියේ අසත්‍ය සාක්ෂි ලබා දෙන ලද බව පෙනී යන හේයින් ඒ පිළිබඳව පරීක්ෂා කොට එසේ ඔහු විසින් ලබා දී ඇති සාක්ෂි අසත්‍ය නම් 1948 අංක 17 විමර්ශන කොමිෂන් සභා පනතේ 9 වන වගන්තිය සමග එක්ව කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 169 වන වගන්තිය යටතේ හෝ 188 වගන්තිය යටතේ හෝ වෙනත් යම් නීතියක් යටතේ නඩු පැවරීමට පදනමක් තිබේද යන්න නීතිපතිවරයා විසින් හෝ වෙනත් නිසි අධිකාරියක් විසින් සලකා බැලිය යුතු බවටද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ. මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව රවි කරුණානායක මහතාට විරුද්ධව නඩු නොපැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හෝ අවසන් තීරණයක් ගනු ලබන තෙක් හෝ ඔහුට විරුද්ධව නඩු පැවරුවහොත් එම නඩු කටයුතු අවසන් වන තෙක් ඔහු විසින් එක්සත් ජාතික පක්ෂයේ උපනායක තනතුරේ වගකීම් කිසිවක් නොදරිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායකතුමන් විසින් පත්කරන ලද කමිටුව විසින් නිර්දේශ කොට ඇත. පෙබරවාරි මැදභාගයේදී පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට මෙම කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය. උපුටා ගැනීම අවසන්. එක්සේ සත්කල රට කිසිසේත් බෙදා වෙන් කිරීමට ඉඩදිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ හොරණ පැවති ජනහමුකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ පව සඳහන් කළා. ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජනහමුවක් ඊයේ හොරණ දී පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි ගේනවා විශ්වාසභංග යෝජනාව. ඒ විශ්වාසභංග යෝජනාවට තියෙන විකල්ප දෙකයි. එක්කෝ පාර්ලිමේන්තුව විසුරවන්න ඡන්දෙකට යන්න. එහෙම නැතිනම් විශ්වාසය දිනාගත්ත රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් නායකයෙකුට රට බාර දෙන්න. රට විශ්වාස කරන නායකයා වෙනින් කවුරුත් නෙමෙයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා වගමැති ධූරේ තියාගෙන අපි අලුත් ගමනක් යමු. ගමේ බලය දෙන්නලු අලියට අපි හදනවලු තනි ආණ්ඩුවක් හදයි බම්බුව. පාර්ලිමේන්තුවේ හොඳට මතක තියාගන්න, අපි 92 ඔය කියන ආණ්ඩු යුවම්ප් එකට හදන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ මහත්තුරුන්ට කියනවා පෙබරවාරි 10 වෙනිදා ගමේ ආණ්ඩුවයි මහ ආණ්ඩුවයි දෙකම ගන්න මහින්ද රාජපක්ෂ මහත්තයා කියනක තමුන්නාසලට කියනවා. පින් සිද්ධ වෙයි එහෙම කියන්න එපා. ඒ අය ඉන්නේ වේදනාවෙන් අමාරුවෙන්. 62 ලක්ෂ ජනවරම ගැන කතා කරා. කොහ 62 ලක්ෂ දැන්? 62 ලක්ෂ යුඑන්පී පතුර ගැලවිලා, TNA පතුර ගැලවිලා, JVP පතුර ගැලවිලා, ශ්‍රී ලංකා පතුර ගැලවිලා, පතුරු ගැලවිලා 7-8. හැබැයි මතක තියාගන්න හාමුදුරනේ, මහින්ද මහත්තයයි 58 එහෙමම හෙල්ලෙන්නේ නැතුව තියෙනවා. TNA පක්ෂේ ස්වාන්දින මත් එයා කියනවා උතුරේ ගිහින් කියන්නේ මේක. දකුණේ ජනතාවට නෙමෙයි එයා කියන්නේ කතා කරන්නේ. කලබල කරන්න එපා. අපි දකුණේ ජනතාවට ඒකිය කියන වචනේ දීලා දකුණේ ජනතාව නිහඬ කරලා තියෙන්නේ. අපි හාමුදුරුවෝ නිහඬ කරනවා බුද්ධාගමට තැන දෙනවා කියලා. එතකොට හාමුදුරුවෝ ටිකක් නිහඬ වෙනවා. ඔයාලා කලබල වෙන්න දෙයක් නැහැ. ඒ වචන ඒ විදියට තිබුණාට මේ ව්‍යවස්ථාවේ ඇතුලේ සම්පූර්ණ තියෙන්නේ ෆෙඩරල් ක්‍රමයට එහා ගිය ඊළමට ලං වූ රාජ්‍යයක් වෙනම රාජ්‍යක ගොඩනගන වැඩපිළිවෙලයි කියලා. දැන් මේක එයා කියන්නේ බොරුවක් කියලා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියනවා. මේ තමයි මේ රට යන හැටි. මේක තමුන්නාන්සලා ටිකක් හිතන්න. එක්සේසත් කරපු රට කඩන්න දෙන්න බෑ. මේ දරුවන්ට රටක් තියෙන්න ඕන. අද වන විට ජනතාවට දේශපාලනය පිළිකුල් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුකුමාර දිසානායක මහතා පවසනවා. ඊයේ පැවති පාක්ෂික හමුවකටෙක් වෙමින් ඔහු මේ පව සඳහන් කළා. ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ ජනහමුවක් වවුනියාවේදී ඊයේ පැවැත්වුණේ පක්ෂ නායක අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපතිවරය පුටුවේ වාඩි වෙන්න කලින් එකක් කියනවා, වාඩි වුණාට පස්සේ වෙන එකක් කරනවා. දැන් පුටුවේ වාඩි වෙන්න කලින් මොකද්ද කිව්වේ? අවුරුදු 5 ඉන්න කිව්වා. විධායක ජනාධිපතිතුමා අහෝසි කරනවා කිව්වා. පක්ෂයක් නැහැ කිව්වා නේද? අවුරුදු 5 ඉවරුණාට පස්සේ පොළොන්නරුවේ මහා ගෙදරට ගිහිල්ලා පොතක් බලාගෙන කුඹුරක් කොටාගෙන ජීවත් වෙනවා කිව්වා. දැන් කොහොමද? මේ ඊයේ පෙරේදා ශ්‍රේෂ්ඨ අධිකරණෙන් අහනවා, මට තව අවුරුද්දක් ඉන්න බෑද මේ යන්නාපු කෙනා? මේ දවස්වල පක්ෂය බදාගෙන දිනවණ්ඩ හදනවා. කවුරු හරි මාධ්‍යවේදියෙක් ඇහුවා ඊළඟ සැරේ ඉල්ලනවද කියලා. ඉල්ලන්න වගේ තමයි හිතාගෙන ඉන්නේ. දැන් මේ යන්න ආපු කෙනා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වෙනකොට මොකද කිව්වේ? හොරු අල්ලලා ඒ හොරු හිරිය දාලා හොරුන්ගේ දීපල අරගෙන ඒ දීපල වලින් ඇති කිව්ව රට හදන්න. රාජපක්ෂල හොරකම් කරපු එකතු කරා නම් ඇති කිව්ව රට හදන්න. දැන් ඇල්ලුවද හොරු? හොරු ඇල්ලුවේ නැහැ, හොරු ආරක්ෂා කරා. මේ දවස්වල හොරු ආණ්ඩුවට කෝචුක් කරනවා. දැක්කද? මේ ළඟදී මං අහගෙන මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා එතුමා බලයට ආපුවම හොරු අල්ලනවලු. හරි කීයක්. ඉතින් දේශපාලනේ පාවෙන්නේ නැද්ද? ඒ නිසා ජනතාවට දේශපාලනේ තිත්තු වුණා.
ඡන්ද විමසීමට ඉදිරිපත්ව ඇති ප්‍රධාන පෙරමුණු එකිනෙක ආරක්ෂා කරගනිමින් ක්‍රියා කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. එහි දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාකමෝ මහතා පිළියන්තල යේපෞති ජනහමුවකදී මේ බව සඳහන් කළා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ ජනහමුවක් ඊයේ පස්වරුවේ පිළියන්තල දීප වැතුණා. දැන් බලන්න අවාසනාවක මහත අවුරුදු 14 12 දරුවා සාමාන්‍ය වෙන්නේ තාත්තගෙන් මොනව හරි ඉල්ලන්නේ. දැන් ඕකේ අනිපත්ත වුණොත් මොකද වෙන්නේ? තාත්තා ඇවිල්ලා පුතාට කියනවා පුතේ මට මෙහෙම කීයක් හරි හොල්ලේ දෙන්න කියලා අවුරුදු 12 පුතාට. දැන් මේ රටේ වෙලා තින්නේ මේ වගේ වැඩක්. ජනාධිපතිතුමා රැස්වීම වලට ඇවිල්ලා කියනවා අර එහෙම ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඒක විසඳන්න උදව් කරන්න. අගමැතිතුමාගේ සපෝට් එක ඉල්ලන. මේක තනිකර බොරුවක්. එයා පහුගිය අවුරුදු 3ම UMP එකට කිහිලිකරුව කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ UMP එක ගමනට සහාය දුන්නා. ඉතුරු අවුරුදු දෙකත් එක් කරනවා. ඒක කළා ජනාධිපති වරණයට එයා බලාගෙන ඉන්නවා. වැඩි එක එක ඒවා වදින් නැතුව ජනාධිපති වරණයට එන්න. ජනතා විමුක්ති පෙරමුණ අපි කනගාටු වෙනවා. අපි ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරුන්ට සහෝදරයන්ට කියනවා මේ වෙලා තියෙන දේ ගැන ඇස්සරලා බලන්න. මේ අරගෙන යමින් තියෙන්නේ ආයි එක්කෝ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ නැත්නම් වික්‍රමසිංහ උන්නෑගේ වලිගයක් කරන වැඩේ මේ කරන්නේ. රැට කතා කරනවා කියන දෙයක් නෙමෙයි එලිපිට පේනවනේ. සජීවීව අනුර කුමාර දිසානායකගේ කතාවක් ITN එකේ දැම්මට ආණ්ඩුව දන්නවා ආණ්ඩුවට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඒ තරම් සහතිකයක් තියෙනවා. මේවට වඩා වෙන මොනවද අවශ්‍ය? මේ තරම් මහ දෙවන්ත විනාශය කරන වෙමින් තියද්දී ජනතාවට ඒවා කියන්නේ හොරකම ගැන මතුරු රට පුරා යනවා. ඡන්දෙට මුකුත් කරලා වැඩක් නැහැ. මේ ඉදිරිපත් වෙලා තියෙන පෙරමුණු හතරම කිනක ආරක්ෂා කරනවා. මේ හතරම එකම තැනට වැටෙන්නේ. දේශපාලන වේදිකාවේ පළව අදහස් ගෙනෙන එකට එක විශේෂාංකය දැන්. බඩු මිල වැඩි, හාල් ගණන්, පොල් සම්බාල් දකන්නේ කියලා. හැබැයි ඔය මහින්ද රාජපක්ෂ මහත්තයා මේ යහපාලන කියන ආණ්ඩුවගේ ඇවිල්ලා අයවැය හතරක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. ඔය එක අයවැයකටවත් විරුද්ධව ඡන්දේ පාවිච්චි කළා නැහැ. දැන් ඇවිල්ලා පොල් සම්බාල් කියනවා. ජනතාව රවට්ටන්න. අලුත් තරුණ පරම්පරාව රවට්ටුවා නොමිලේ Wi-Fi දෙනවයි කියලා. කොල්ලෝ කෙල්ලෝ තිතුවා නොමිලේ මලක් කඩා ගන්න පුළුවන් ගහමු කතර හංසයට. දැන් මලක් තිය අඩු ගන්නේ දල්ලක්වත් කඩා ගන්න බැහැ. තරුණ පරම්පරාවට අවමන් කරනවා. ඒකේ වාඩුව ගන්න ඕන තමුන්නාසල. වීරවංශ ලැජ්ජයි කියන්න. දේශප්‍රේමී. ආන් අල්ලස් කොමසෙමෙන් නඩුව දැම්මා. 2010 ඉඳන් 2015 දක්වා 7 කෝටි 40 ලක්ෂයක් හොයාගත්තේ කොහොමද කියලා. තමුන්නාසලගේ ජනපද හතරක් කන්න හතක් වගා කරත් හොයාගන්නම් වෙන්නේ 7 කෝටි 40 ලක්ෂය. දේශප්‍රේමීද? නෑ. මේ රටේ මහජනගේ කෝටි ප්‍රකෝටි කරන් ධනය එක්රැස් කරන වංචනික රැලක්. මහින්ද මහත්තයාගේ මුළු කඳ උරුමේමයි. දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා හොරගම් කරලා තියේද? නාමල් රාජපක්ෂ මැතිතුමාට ලැම්බෝගිනි තියෙනවද? හෙලිකොප්ටර් තියෙනවද? අවුරුදු 3යි. කෝ දැන් ඔය නීතිය නවන පොලිස්පත්තුමාට හොයන්න බැරි වුණාද ලැම්බෝගිනි? අද නාමල් රාජපක්ෂ මැතිතුමාලා මහින්ද රාජපක්ෂ මැතිතුමාලා හොරගම් කරන්නේ නැහැ කියලා ඔප්පු වෙලා තියෙනවා. එදා තිබුණේ තාරුණ්‍යට හෙටක් එළියට දමලා රජ පැතියට හෙටක්. මේක තමයි තාරුණ්‍යට හෙටක් පහේ ශිෂ්‍යත්වය. සාමාන්‍ය පෙළ විභාගේ, උසස් පෙළ විභාගේ මේ තුනම සඳහා අපේ කොළපාට සභාව තුළින් අපි උපකාරක පන්ති නොමිලේ පවත්වනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දැන් අලුත් ආණ්ඩුව ඇවිල්ලා ෆ්‍රී Wi-Fi එක දිනකොට හොඳට වෙනදට වැඩිය ලව් කරන්න බලාපොරොත්තු වෙයි. අර කාඩ් එක දාලා ෆෝන් එකේ ඔබලා තියාගත්ත කනේ ඔබගේ කියන මේ සමාජවත් දැනුමට කරුණාකර පසල් ලබුන්ගේ සන්නිවේදන කුසලතා වර්ධනය කරලීමේ අරමුණින් අද දින ආරම්භ කළ සන්නිවේදන වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවක් කෑගල්ල දැරණියගල සිරි සමන් මධ්‍ය මහාවිද්‍යාලයේදී ඊයේ පැවැත්තුණා. පාසල් ලබුන්ගේ සන්නිවේදන කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන අද දිනේ මාධ්‍ය වැඩමුළුව කෑකල්ල දැරණියගල සිරිසමන් මාධ්‍ය මහාවිද්‍යාලය විසින් සංවිධානය කළ අතර ඊට අවට පාසල් රැසක සිසු සිසුවියන් සහභාගී වී සිටියා. මෙහිදී අද දිනේ ප්‍රත්‍යංශයේ ජේෂ්ඨින් විසින් පාසල් සිසුන්ට විෂයානුපද්ද සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ දැනුම ලබා දුන්නා. අධිකරණයේ නියෝග කර තිබෙනවා. මේ අපේ නිවුස් එකක කොටසක් අරගෙන අපි දිනේ. අවසානයේ පසු වංගයාවේ සුබසරණ කඩරක සැරවි සිටියදී අඩංගුවටගත් ප්‍රබල ATT සැකකරුවන් සිවුදැනෙකු නඩු විභාගයේ අවසන් වන දෙක්නිමාල් භාරයේ දැවීමට අධිකරණය නියෝග කර තිබෙනවා. වැඩමුළු අවසානයේදී ඊට සහභාගී වූ පාසල් සිසුන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීමද සිදු කළා. මේ
මෙවන විට 82%කට අධික ප්‍රමාණයක් නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අවසන් කර ඇති බව තැපැල්පති රෝහණ අභිරත්න මහතා පවසනවා. ඔහු පවසන්නේ පෙබරවාරි 4 වන නිදහස් දිනද ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවයි. මේ අතර පළාත් පාලනායතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ පුත්කලින් සඳහා පෙබරවාරි 1 වෙනිදා සහ 2 වෙනිදා යන දෙදිනද අවස්ථාව ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. දැන් සියදස විශේෂ අංකය. අභාප්‍රාප්ත සමන් රත්නප්‍රිය මහතාගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම දේහය තැන්පත් කර ඇති නිවසට පැමිණි අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද හවස අහුන්ගල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. පංගල ප්‍රදේශයේ බලපත්‍ර නොමැති සහ බලපත්‍ර සීමා උල්ලංඝනය කළ අවන්හල් වැටලීම වලාන විශේෂ දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් සිදු කළ අතර එහිදී එවැනි ස්ථාන 27කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරුණා. බණ්ඩාරකම කැස්පෑව මාර්ගයේ ගම්මන්පිල වැවසලදී තිරෝද්‍රරථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් එකව පවුලේ මව, පියා හා දියණියන් දෙදෙනා තුවාල ලබා බණ්ඩාරකම දිසාරෝහලට ඇතුළත් කෙරුණා. නුගේගොඩ සුජාතා විද්‍යාලයේ 4 සහ 5 වසරවල දැරියන් විසින් රචිත ළමා කතාපොත් 38ක් එළිදැක්වීම සුජාතා වී දොරට වැඩුම නමින් පසුගියදා පැවැත්වුණේ එම විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී. දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් කරනවා. සුබ දවසක්. You are watching Other Dharana 24/7. This is Other Dharana 24/7.